අවසන් ඉරණමට නිමේෂ දෙකක් තිබියදී පුහුණු සැසියට උඩුගුවනට ගිය PT6 කඳුළු කතාව. එදිනත් සුපුරුදු ලෙසම ඔවුන් ගුවන් ගතවන්නට ඇත්තේ තවත් එක් පුහුණු සැසියක නිමාව අපේක්ෂිතව වන්නට ඇති. නමුත් මේ ඔවුන්ගේ අවසන් ගුවන් ගමන බව අනපේක්ෂිත ලෙස මේ වන විටත් සටහන්ව අවසානයි. මේ සිද්ධියට අදාළ PT6 පුහුණු ගුවන් යානය ඊයේ උදැසන 11:25 පමණ ත්‍රිකුණාමලය චීන වරාය විද්‍යාපීඨයෙන් උඩුගුවනට එක් වුණේ තවත් එක් පුහුණු සැසියක් සඳහායි. කාර්මික දෝෂයකට ලක්ව එය නැවතත් පරීක්ෂා කිරීම සඳහා මෙම ගුවන් යානය ගුවන්ගත කළ නමුත් එයට උඩුගුවනේ රැඳී සිටීමට හැකි වූයේ විනාඩි 2කටත් වඩා අඩු කාලයක්. මෙම ගුවන් යානය මීට පෙර අවස්ථාවකදී සාර්ථක පුහුණු සැසියක් නිම කර තිබුණා. පසුව ඇති වූ කාර්මික දෝෂයක් නිසා නැවතත් එය පරීක්ෂා කිරීමට අදාළ ගුවන් ගමන සිදු කළ බවයි ගුවන් හමුදා නිල වාර්තා පවසන්නේ. කොහොම වුණත් මේ සිද්ධිය නිසා එහි ගමන්ගත් ගුවන් නියම උපදේශක නිලධාරියා මෙන්ම ගුවන් ඉංජිනේරුවරයාද මිය ගිහින්. මේ සිද්ධියේ පරිණතම නිලධාරියා වූ වින් කමාන්ඩර් තරිඳු හේරත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිතරුපියෙක් වන අතර ඔහු 2006 වසරේ ගුවන් හමුදාවට එක්ව තිබුණා. එසේම මෙහි ගමන්ගත් අනෙක් සගයා වන ෆ්ලයින් ඔෆිසර් පේෂාන් වර්ණසූරිය අලව්ව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු 2017 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුවයි. මේ සිද්ධිය වූ අවස්ථාවේදීම මෙම දෙදෙනා රෝහල්ගත කළ නමුත් ගුවන් හමුදාව පවසන්නේ ඒ වන විටත් ඔවුන් අප සැමගෙන් සමුගෙන සිටි බවයි. කොහොම වුණත් මේ අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවට ගුවන් හමුදාපති එයා මාර්ෂල් උදේනි රාජපක්ෂ කියා තිබුණා. 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම වර්ගයේ යානයක් කන්තලේ ප්‍රදේශයේදී කඩා වැටීමකට ලක්ව තිබෙනවා. කොහොම වුණත් මේ ගුවන් යානය අවුරුදු 50කට වඩා පරණයි කියලා තමයි අද දවසේ පාර්ලිමේන්තුවේදී නම් කිව්වේ. මෙවැනි දක්ෂ තරුණ ජීවිත නැවතත් අනතුරේ නොහෙලා මෙවැනි කේතනීය පුවත් යළි නොඇස්සෙන දවසක් උදා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. Hiru Gossip.lk